සමයි ශ්‍රමණ සූත්‍රය දෙසේ හැත්ත නමනි පිටුව සගිත නිකායි තුන්ගනි කාණ්ඩය බුදුජාන් ත්‍රිපිටකමාලාය පහලස්සන ගාන්ථය අපි කතා කරවා සමන කොමද සමනයක් වනම සූත්‍රය පෙන්නන සමනයක් වන ආකාරයමකේ දෝෂ යක්තිේ නව පැහැදිරි කිරීම පැදිරිකිරීම පංචා යතන කියන වචන පවිච්චි නොකිරීම ඒ ඔබ දක්න ලබය බද බලන්න සිහතනවෙන් පිටිය බද්ධන්්‍රපිට මලාල පලසනි ග්‍රන්තේ සංගතනිකයතුන්ගෙනනි කාණ්ඩය මේ තියන සම්මන සූත්‍රය තුළ පැහැදිරිකිරීම පංචා අයතන කියන වචනේ අරගෙන නෑහැ ආයතන පහට එන අරම්මුණුවල සත්‍යය දකිනා කියන කාරණය මග හැරලතියවා ඒට ආත්චරත්්දක්වෙන් නොන එක අවබෝධයක් නොමැතිකම නිසා සිදදු වෙලා තියෙන බවල්පේ එවිෙනුවට පභාවිතාක් කරලා තියෙන්නේ පංච උපාදානස්කන්ද කියන වචනමයි. අතන මේ උපාධන කරගන්නේ පංච උපාදානස්කන්දය කියනයෙන් තම අප පොත මේේ සි කියන එක හදාගන්නේ කොපදැ දන්න අපික දිගට පැහැදිලි කර. පොත මේසේ ඇඳ කියලා අපි බාහිරින් දෙයක් දකින්නේ උපානස්කන්දේම තයි. වේදනාව ඒ වේදනාව තමයි සංඥාව ඒක මතමයි තුර හඩතලේන අලෝක කරනයක් නෑ ඒකනේ වේදනාව වෙන් ඒක මතට සංඥාව ඒ එක චක්ක වි්ාන සෝතවි ්ා ගන ්‍යායතන ්්‍යාල සභයි ඇැ ඒක උපදානස්කන්ද කරගන්නවා කියැන මනවිඤඥායස්භාවේ ො ඒක පොත හැදිල ඉවරයි අරායතන විං්ඥාණල පොත ඇදිල නෑ හැබ මේ අපි කතාව කියනකොට මේ අපි ඇස කියන ආයතනය කියනකොට තින සංගති පස්සූමි මේ පොත්ත තමයි කියන්නේ අරුණ එක නුවින් දකි නොන්තිද සගති පස්සෝ කිව න පොත කියනකම තමයි මෙහම සතේ දක්කව ඔබොට මෙධර්මය දකි නවා තු සිතන ආරමුණය සත්‍ය දකින කියෙන තමයි ස්‍රමණ ක ලබ මට කලින් පැදිි කලා තියෙනවා මේක තවත් හොඳින් ඔබට පැහදිලි කරන්න මේ ඔබට පෙන්ලා දෙන්නයි හදන්නේ එතු මේ සාාසනයේ ද ික්ව බක්ු මේ සාසය ශ්‍රමණයක් වවෙෙන හැ භික්ෂක් ව ෙත් නැහැ සිතරන ආරමුණණය සත්‍යය දකි නැත්තම් එකම සත්‍රය තුළ පෙන්න්නවා බටත් මනාකොට දකින්න ලැබෙන. සිංහල තේරුමත් එක් ක අපි බලමු මහනන මේ උපාධානස්කන්දයෝ පසකේ. කවර පසකයත් රූපවේදන සංඥංකර විා යනු මූලි පහැදිලි කිරීම පංච උපදාානස්කන්දය පහක් කියලා පෙන්න්නන. එතන රූපේදන සංඥාංකර විී්ඥාන කියෙන පයෙන් තමයි අන පාදාානය ඒකෙන්ම තමයි දෙයක් කියලාි අල්ලගන්නඒ උපාන කරගනය කත උපාදානස්කන්දය කිය කියන්නේ දෙයක් කියලා ගන්න මේසයක්ක් කියයන උාස්කන්දයක් දෙ. පැදි එදක පාලි වචනයතිය පංචවය භික්කවේ උපාදානස්කන්ඩා කතම මේ පංච උමනාදේ පහ සෙ අතිදං රූප උපාදානස්කන්දු වේදන සංඥා සංකාරව ඥාන පදනස්කන්ඳු. ඒ අපට පැහැදයි. හොඳ ඊග වාක්‍යතමයි මේ කියන පැහැදිලි කිරීමේ දෝසය තියෙන. එක පැහැදිලි කරන සිංහල තේරුම මහනෙන යම් කිසි ශ්‍රමණයක බ්‍රාහ්මණයකෝ මේ පංච උපාදානස්කන්දයන්ගේ අස්වාධයාදීන නිත්සරණය තතුසෙන් නොදනීද මහන ඒ ශ්‍රමණය හෝ බ්‍රහ්මණය හෝ කෙහි මහනයිද සම්මත නොවෙති. අන්න සමනයකෝ බ්‍රහ්මණෙක්කෝ වෙඩි නෑැකේ නොස් සමහි ස සමනයෙක් වෙන්න නැහැ කියලා කියවා මේ උපානස්කන්දේ මේ මෙක සිංහල තේරම තිය උපාදාානස්කන්දේ ආස්වාද ආදීනව නිසාරණය තස්රය නොදනීද මහල්නයේ සමනය කකෝ බ්‍රහ්ණයකෝ නොවති කියෙනෙ එක තමයි කියන්න. එකඔටසා අපි පැහැදිරීමිට කල්ලොත් කියලතියෙනවා. හැබ මේ සූත්‍රයේ තියන වර්ධමකක්ද මෙත නැවේ සිතටයන අරමුණේ සත්ත්‍යය දකින කියනෙ එක මගැල්ලතය. ඒට අබෝධයක් නැතිකමට තමයි එක අත්තර දීමක්ක දිට අපි දකින්න පරිවර්තනය තුළ. ඒක නිසා තමයි අපි දැන් ක්ුනාන්සැලා හිතනවා හිතනවා මේ ආසාධ අදීනව කියන්නේ මේ දම් බාහිරතියන දේ ැඩන විදනයක දකින එක ඒක තමයි අදිීනෝ දකිනවා කියන්නේ ඒක දැකලා ඒ ඒකට ඇලෙන් නැතු ඉන්න එක තමයි එතකට නිස්සරණය දකිනවා කියන්න මේබ කෝපපෙන් ගත්තොත්තහම කෝපෙන් ආසාධයක් කිය නවා උදාහරණයක් ගත්තොත් ඒ කෝප කටල විදල ගියොත්තක අදීනෝ දකිනවා ඒම දැකලා ඒකට ඇල නැතු ඉන්න එක මයි නිස්සාරණය කියන්න කියලා තමයි ාහිර අත්ත කර ගත්ත තමයි දැන් හිතාගෙන ඉන්නේ ගොඩක් අයි හොම තම හිතන්ගින් ඔ අස්සාධාදී නිසන් ඔය බාහිර දෙත්වේවා ඒක කැරල විිදනයනය එක ඒක දුකයිගෙන එක සිද්ධාතකමාරයක් දැකන ඕක හමමාගමකම දන්නවන් ඕෝක මේ දබික බික්ු මේ බුදු කෙනෙක් පහල්ලා දේශනා කරනවා දෙහෙම දෙයක් ඔබ රැවට ලායින්නේ ඇතර මේ කල්ලගත්ත සමාජය එතන එතන රැවට ච්චතයනයි එතන භික්ෂුවක් නෑ කිය තැන මේ විග්‍රහතයෙන් මේක ඇත්තම විග්‍රහමන්න මේකයි මේ සූත්‍රය තියෙනවා ඒවාක් කියය එක මඟ ඇරනු තැනයි ඒක තියෙන්නේ ඒත් තමයි පංච ආයතනම් කියන්නේ ආයතන පහට එන ආරමුණේ සත්‍ය දකින්න කෙනයි කියන එක. මේක ආයතන පහට එන ආරමුණේ අපි පෙන්ව ඒකයි සත්තට්ටාන සූත්‍රය තුළ ආස්වාදා අදිිනෝ නිස්සර දකිනවා කියන්නේ දෙයක් කියලා ගත්තොත් ඒකටන්න අස්වාද දෙයක් කිය ත්තොත් අදන කින කියනයක් නැති බව දකිනවා එහමත්තමයි ඒක නිස්සාරණ මිදීමමතය දෙයක් හැද නැති තනයි මේ ධර්මය තියන්නේ දෙයක් කියලා ගත්ත තැන මේ ධර්මය නෑ අහිතන බෞද්ක් නෑ වනිරෝදයක් නෑ බව නිරෝධ තියනෙ දෙයක් නති බව දකින තැනයි අසා ද නිස්සරණ දකිනවා කියනන්නේ ඉඳ බික්ොේ වික්කු මේ සාසනය තුල දෙයක් කියලා ගත්තොත් ඒකට තිය අගේ තමයි අස්සාද ඒකට තියන ඇලින ගැත්න එක හැම දෙයක් කියලා ගත්තේ නැත්තඒ බහිර හ්මුවෙන් නැත්ත අආදන කින. ද ැද න මද ැති බවදකින සිතු විල් බවදකින ාහිර සිතනයක් බහිර නැති බවදකින. අන හමනොත් තමයි ස්සාරණයතයෙන්න්න සතිත්ත පරයෝ දපනං චිත්ත දමන සිද්ධ වෙන්නේ කුසල සොප සම්පදා සිතරන අරමුණේ සත්‍යය දක්ක සබපාපස්ස කරනක න සල සිතුලි අක්කුසල් කියෙනෙක්. අන්න හෙමනොත්න්න සියල බුදරන්ගේ අනුසාහසන. බ පාරන කකස සුප සම්ද සසිදත පය දන ඒතම් බද්ධාන සාසනන්කිවේ සියල බදුරන්ගේ අනුසාහසනය ඒේකම. මේ සිත්තට ආරමුණේ සත්‍ය දකින එකයි ශ්‍රමණ කියන්නේ. ඒ සත්ත්‍යය දකින්න නගේ සත්‍ය ඥාන තියයේ නොනේ දර්ශන සවාපත්තිය තියෙන් නොව. අන එත්ත නයි මේක තියෙන වටිනාමතැන්. ධපියක පාි බාහයෙන් මනකොට පෙන්න්න නොේ පංචායතන කියන වච්චනේ ඔබ දකින්න පුළුවන් ත්‍රයා අරම් බලන බුදන්ද්‍රපික. මේ අත්හරලතියන වචනය තමයි සිත්තටෙන ආරමුණේ සත්‍ය දකින කියනෙක. පංචා ඇත නම් කියනෙක්. එක පැහැදිලිුම කියන පංචා ඇත නෙට එන උපාදාන කරගත්තොත් කෙේ ඒ පංචා ඇත නටෙන්න්දේ උපදානක. එක අත්්‍ය හැරියොත් මේ ධර්මයන්න ශ්‍රමණය ශ්‍රමණ විදිහයට දකින්න බැරිකමක් අද සමාජය තියන. භික්ෂුව කියන්නේ කෞද්ද සිතටන ආරමුණේ සත්‍යය දකින කෙනටයි. අපි. සබ් සබ දුක් නිසාරණ නිබාන සච්ච කරනත්තායි ඉමන් කාසාවත් ගහෙත්ත අනුකම්පා උපදායි කෙල පොකොමද මිචවරේ ගන්නේ. සබ දුක්ක නිසාරණ දුකින් මිදීම සඳහා. නිර්්බාන සච්චරනත්තාහ යන්න නිවන් දකින්න. ඉමං කාසවත් ගහෙත යි කකාසාාවත මට දෙම සිතටන අරමුණේ සත්‍යය දකින්නසිව්පසේ තියෙන නම් පහසු ඒක නිසයිමේතිීවරේ දර. බදක්ක නිස් සර නිබ්ාන සච්ච කරනත්හ මන් කාසාාවත් ගැත ය කසාවතමට දෙන්න ස්වාමී අනුකම්පවපාදමට අනුකම්පා කරන්න ස්වාමීනි. මෙන්න මේ විදියට අප පැවිද්ධගන්නේ චීවරය දරාගන්න. එක කරන්න කුමකටද සිතටන අරමුණේ සත්‍යය දකින්නයි. එන සිතට අරමුණේ සත්‍ය දකිනකට පංචායතනට එන ඒ ස්පාදානස් කරගන්න එකයි අරමුණු. අන්න එක නොකර එඉන්න එකයි ශ්‍රණකයන්. මේ ශ්‍රමණ සූත්‍රයේ ඉතාම රජුයි පැදිලි. ත්ද ික්ෂුවක් හෙම ඉන්නවානං විතරයි ස්‍රමනයක් වෙන්නේ නත්ත හ ඉද භික්ව ක්කු සාසනය භික්ෂුවක් වෙන්න නැහැ සමනයක් වෙන්නි නෑ यहහි කේවී මේකේ පාලිවා පාලි වචනය ඒ වාකතිය බැල ොදර පේනවා හි කේී භික්කවේ සමනාව බ්‍රහ්මණාව ඉමේ සම් පංචා යතනං අ පංචායතනං ඒකත එකක ම ගෑරලත පචාතනයට නෑ ආයතන පාට න රුණ. උපාදානස් කන්ධානං, ආස්සාධං ආදීනවාන නිස්සරණං යතාභූතම් අ න පජානාති සත්‍යය දකින්නේ නෑ සිතටන අරමුණේ එහමන ඔවසමනයෙක් නොවේ. න මෙතේ භික්කවේ සමනාව බ්‍රහ්මනාව ඔ බ්‍රාහ්මණයකෝ සමනෙක්කෝ නොවේ කෙලබුදුන්වසේ දේශනා කරනවා. අපද ඊගාව කරසට යමු. මහනන යම් කිසි මහන කෙනෙක්කෝ බ්‍රහ්ණ බමනෙක්කෝ මේ පංචා ය මෙන්න ඒ ආත අත්හරිෝ. පංච පාදාරස්කන්දය කියෙන වචන ත මයි ගන්න සුත්‍රය පැදිරි කරන තේරුම වැරදි. ඒක සත්‍ය නන්සිතට අරමුණේ සත්‍යය දකිනවා කිය ඒ අරුණ ආයතන ප ආයතන පහරයන අරමුණේ සත්‍ය දකින කෙනැයි සමනවෙන්. ඒ තේරුම ලියනකොට බුද්ධජය ත්‍රපිටකේ දෙසි හඇත නව පිටුව බලන්න පංචායතනයඒ එකනෙ මගැරල තියනවා අත ඇරිලතියෙන එකට හේතු අවබෝධකින් තොරව ප්‍රත්්‍ය ධර්මයයක් නෙමෙයි මේ මේ නිකං පැහැදිරිි කරන්න ය වචනට එකක් ඒක නිසා අරකයා දැක්කෙ නෑ වටිනාකම ආයතන පහටන අරමුණේ සත්‍යය දකිනවා කියෙක්. ඒ අත හැරලායි තේරුමලයන්නේ. මහනන යම් කිසි මහන කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ පංච උපාදානස් කන්ධයන්ගේ ආස් වද අදී නිසාරය තවස්සේ දනීද මහනෙන ඒ මේ ස්‍රමය හෝ බ්‍රාහ්මණය හෝ මහනුන් කෙරෙ මහනයයි. සම්මධය ඒකන අස්වාද ආදන නිස්සර දකිනවා කියන්නේ අපි කිව්වා සත්තටටාන සූත්‍රය තුළ එස සිතරෙන අරමුණ ආස්වාධෙ අදීන නිස්සර දකිනවා කියන්නේ මේ පොත කියලක් දක්කිනවාන මෙම දෙයක් නැති බව දකිනවානං ඒක සිතුවිල්ලක් කියලා දකිනවාන අනඒක අදීනව දකිනවා කියන්න එම් අස්වාදක පොත කෙ ත්තොත් ඒකට හලෙන ගත්න කියලා කිනක් එනං එක නිස්සර නය වෙන්නේ අන්න පොතක් කියල දෙයක් බායරහම්ුවෙන් නැති නිසයි ඔන්න ඕක දකිනකෙනයි සමන කියන්නේ අපේ ඒක සිතටන ඒ ඇසකන දිවනසේ කමන කෙන ඒ ආයතන හරහයින සෑම සිතකම අයම ආරමුණකම ආරම්මණකම දැකියුතුයනවා. ඒක පංචා අතන කියෙන වචන මෙතනදි වැද ගත්වෙන්නේ. සිතටන ආරමුණ ඒ ආයතන පහරයි අරමුණු ඇතිවෙන්නේ. එනගේ ආරමුණුයි මේ දකින්නේ ආත හායි අරහු පේ තමයි මේ පංචා තනන් කියන වචන තන භාවිතා කරලතින්. ඒචකෝ කේපී භික්කවේ සමනවා බ්‍රහ්මණවා මේ සම් පංචා ඇතනම් උපාදාන කන්ධානං අන්න අස්සාදාං ආදිනවා නිසන් වංච යතා බූතන් ප්‍රජානතති යන පජානති සත්‍යය දකිනවානම්. සත්‍යය දකිනවාක කියෙනනම් එතන තිේනොන දර්ශන සමපති සත්‍ය ඥානේ කහමද සත්‍ය කින්නේ කොහමද ප්‍රජානාතිකය ප්‍රජානාතිකයන්නේ අපි හිතන දෙයක් අපි ගත්ත පොත කියලා දෙයක් හැදන ඇටි දකින එකයි.ඒ සිතටන අරමුණ ප්‍රජානාති සත්‍ය දකිනවා කියන්නේ එක සිතුවිල්ලක් බායිරම්වෙන්නේ. හැබැයි සිතත් එහෙම දෙයක් නෑ. අන්න අනිදස්සනයි අනිමිත්තයි සුඥතයි අප්‍රණීතයි. ඇයි සිතටෙන අරමුණ සත්‍ය දැක මදනවා. බාහිරේම දෙයක් කම් වෙන්නන්නේ. එඒනෙන සිතෙන් දක දැ මිදනවා සිතත් එහෙම දෙයක් කම් වෙන්නේ. එන අරමුණ පතිතයේ සත්‍යයක් වෙන්නේ උපාදාන වෙන්නේ. දනස්කන්දේ මිදන සීලේ තන තියන පදනස්කන්දේ උදේවය දකින සීලේ සිතටන අරමුණේ සත්්‍යය දකින සීලේ. ඉස්කන්දේ උදේවය දකින සීලේ ආරය කාන්ත සීලේ අන්න දයක් නැති බ දන තු ල් ද ති බොතන සිතුවිල්ල අ ේන ද නති බව දකිනොට තන ත සිතුවිල්ල තු විලි වලින් ිදන. අනඒ එකකයි සබප පස කරන කිවේ. සිතු විල්වල සසිල්ලම කු ල් සිතුවිල් කාර ද ම සිත් අපට උපදන ම එන ඒවා අකුසල්සිත්. සබප පාපස කරන සියල සිතුවිලිකු සල්සිදධිතයි අකරණම් කියන්නේ අ සබ පාපස අකරණම් කුසලස්ස උප සම්පදා කියන්නේ ඒ සිතේ සත්‍යය දකිනකටයි පජානාතිකය පැකට ඒ මොත් තමයි සචිත්්ත පරියෝ දපනම් ඒ සිත සත්‍ය දැකළ මිදීම සිද්ධ වෙන්නේ අන්න ශ්‍රමණයක්ර අන්න සියලු බුදුරුන්ගේ අනුසාසනය යයි ඒතම් බුද්ධාහරු ශාසනන් කියන තැන එතනයි. ක මෙ න්න මේ සාද දෙෙනි වාකකිතුළ බට තුඟගනිවා තුල එකක දකිින් ලබෙනවා. ඒචකෝ බික්කවේ ඒචකෝ කේපි බික්කවේ සමනවා බ්‍රාක්්මනවා ඉමේ සං පංචායතනක් උපාදානස්කන්ද පංච ආයතන පහ හරහාන අරමුණු උපාදානස්කන්ද උපදාාන කරගත්තුවත් ආස්වාද අදීන නිස්සරණය දක්කොත් උපදානය කරගත්තේ නැත්තම් උපනස්කන්ධානං ආස්සාවාදා අදින නිස්සාණංච යතාාබූතන් පජානාති සත්‍යය දකිනව නම් ඔහුස්සමනේ. තේකෝ මේ භික්කව සම බ්‍රහ්මණාව. සමේසු චේව සමන සම්බතා බහ්මනේ බ්‍රහ්මණ සම්මතාව තමයි සමන කියල සම්මතය අපි සලකාන්නේ බ්‍රාහ්මණය කියලා අපි සලකන්න. චේච සමනාානංච බ්‍රහ්මණංච දික්්ටේවදම් මේ සයන් අභිඥ්ඥා සච්චිකත්වා උපසම්පජ්ජ විහරදි අන්නේ කැෙනා තමයි සස්සර දු කෙම්මි දන්නේ මහන කෙමේ බම අනෙ සත්‍ය දකින යමෙක්වේ නම්දමත් සිංහල තේරුම් අපි බැලොත් මේ විදිට ඒ ශ්‍රමණය ඔහෝ බ්‍රහ්මනොදර මහනුම් කෙරෙයි මහන අයිද සම්මතය බමුණු කෙරෙහි බමුණු අයිද සම්මතය ආයිශ්මත්හද මහනකමේ පලයන් බමුණුකමේ පලය අත්භවහි වෙසිසින් දැන පසක්කොට එයට එළැඹ අන්න ඒ සත්‍ය දකින ඒ සත්‍ය දකින කෙනයි ට ඉලඹවාසය කරන කෙනයි ශ්‍රමණයක් කළකයි. ඇති මේ සමන සූත්‍රය තුළ පෙන්නෙන කාරනාව මේ දිගටම පැහදිි කරන්න කාරණාවත්තක්ක සත්‍ය ධර්මය තමන් දකි තන් දන්නවා සිතටන අරමුණේ සත්‍යය දකිනවනම් මේ බාහිරට අන්න නැත්තම් ාහිර ඇත්ත කරගන්න ඇත්තම් අන්න එතන සමයක්න ඒනා රමුුණෙන් අරබුණ දැක දැක මිදෙනවනම් අන්න අනේ කෙනා ශ්‍රමණ. මේ ශාසන ඉධභික් කවේ බික්කු මේ ශාසනය සමනයක් වෙන්නේ ඒආකාරයටයි. ති මේක හොඳින් දකින්න සිතට ආ අරමුණේ සත්‍යය දකිනවා නම් කියන තැන ඒ සුතමය ඥානය කියන එකඒ දර්ශයට සමාපත්ය කියනක ඒ තමයි වදගත්ම කාරණම් ඒක යන්නේ අපි හිතන දේ බාහිර නැති බව. අපි ඇසුරු කරන්න සිතු වීල් ලබ්බා. අපි හිතන දේවල් කොහවත් හැබින්නේ. අපි බාහිර තියන දෙ බාහිර අපි තියෙනවා කිය කතා කරන්නේ නමුත් මේ ලෝකෙ ජනගානය කෝටි අට සසියක් කියන්න නම් කෝට අට සයම හ මන්ගේ සිත තුලයි ජීවත්වෙන. සිතිං එලියට කවරුත් ඇවිලනෑ. අරතිනෙ ලිය තින දෙයක් හපැ තින්න කෙන පෙන්ඩන වෙන්න පුළුව තමනුත් ආමට පේනවා කියලා කියනව වෙන්න පුළුව. හැබයි දෙන්නම ඉන්න ඉතා තුළයි. ඒ අපි කිවේ හීන අපි දකිනකොට ඒ ඉන්න සිතුවිලි. අපි ටීව එක දිහා බලාගෙන අඩන ඒත් අපි අපේ සිතේ තියෙන සිතුවිලි නේද. අපි රාගදේශ උත්ස්සගන්න බාහිත තියෙන ටීව එක පලාස්ටි බෝඩ්ඒ එකක හෙමේවනෑ අපේ සිත අපි අපි රගදේශම අවසගෙනයි T බලවා කියලා කිව්වට අපි කරන්න අපේම සිත අවත්සගන්නවා රාගදශම අවසගෙන පිනෝනො. ඒකම තම අපි හනේදි සිද්ධවෙන්. බුදු අම්මෝ කියලා කෑගහගෙන නැකටඉන්නන්නේ හනෙන්හොමදු ගුටි කෑේ ඒකත් සිතු විල්ලෙන් සිද්ද වෙනවා. අනේ සිතුහිලි තම අපි පරිහරණය කරන්න අපි සිතින් එලියට ඇවිල නෑ කිවේ නිස. සැබෑ ලෝක අපි දකිවා කියලා කිව්වට අපි හිතනවා ඒව සිතුවි අපි අසුරු කරණන්න සිතු ල්ල පමණ කියන්නේ තමන්ගේ සිතම තමන් දකිනව නම් මෙ සියලු දේන් මදෙනවා සත්‍ය දකිනවා හැබැයි සිත කියලා දේකුත් මෙක නැහැ ඒක දකින එක තමයි අනාගාමී භූමිය අ යමක් යම් මොහතක දෙයක් කියලා ගත්තොත් ඒ තමයි තමන් පොතන්තොර මමෙක් නැකිවේ නිසයි හැබැයි ඒම දෙක්ඔවුට හමුවේ නැත්තා ගන්නන්නේ තර තමුණුත් නැතිවෙනවා. අපි බොහෝ දුරට අනුසෝතය තල පුරුදු වෙලා තියෙනවා මෙශරිරයේ මමේ කියන හිතන්න. මට ව කැන මේ ශරීරට වෙන කිය නමුත් මැරෙන්නේෙ හිතයි හිත නැති නිසයි කයවලලන්නේ. එම් ආශවාස ප්‍රශවාසයක් එක්කාර පෙනහල වැඩ කරන වගේ හරදස් පඳනය වගේ මතමයි අරිස්පාක්ටික සිද්ධ වෙන. එකඇන්නේ ප්‍රසාධේටික සිද්ධ වෙනවා. හැම මොහතම ස්පාක්ව වෙන ප්‍රසාධ වෙනවා. ඒක තමයි අප ජීවත්වෙන කියැන ත්මිය දැනීම. ඒක තයි ආරෝපනය චචුම්ප කාරපන විද්ධ තාරෝපණ වගේ මෙ චිත්තතාරෝපණය කිය. චිත්තා රපනය ඇතිවවෙන්නේ වේගෙන් ස්පාක් වෙන නිසා වේගෙන් ප්‍රසාද වෙන නිසයි. රුපන්තික අවස රූපන්වද රුපනය නිසා ඉදෙන නිසයි රූප දෙයක් බවට පත් වෙලා අපි මේ පිනවන්නේ ආත්මිය දැනීමමත්තියන කියලා කජ්ජනීය සූත්‍රය බුදුන්හන්සේ පැදිරිි කරා. අපි එක ඔබට පෙන්වා. දැ මෙතන ආත්මයක් කොයිද. සබ්දයක් වර්ණයක් එකට එකතු වෙලා අපි ආරෝපණයක් දෙයක් කරගත්තම බ්දවරණවලති නොද ආත්මයක් නෑ. එකයි සත්ටා අන සූත්‍රය තුළ පෙන්වේ ධාතු ආයතන දකින වන ස්කාන්දරදයට එතන හෙම දෙයක් නෑ එ ආත්ම කියන්නේ අපි මේ රැවටිලායින මායාව ඇතුලේ අපි ඉන්නේ කරන්ට එක ඇතුළේ ඉන්න කරන්ටයකට තේරේද මේ මං කරන්්ටකක් කියල අන්න වගේ ආත්මයයක් ඇතුළේ හිරවෙලා ඉන්න අපට ආත්මය කියල දැනෙ නෑ මේක බොරුවක් කියලා මේක සත්‍යටම එහෙමදයක් ලක කොහවත් නෑ ම මේ මහතේ ආරපනය දකිනවන ත්ම සභාව හැදන්නේ කොමඳ කියලා කොට මම ඉන්න කොතන දෙ කියලා තම කොයි ලාවර හොලති නොත් අපිකිවා මැරන හිතයි හිත නැතිනි සැකායවලලන්න එ ආස්වාස ප්‍රශවාසය වෙනකම් මෙතර සිතක් උපදනවාඇත රස්සවා ප්‍රශ නව නකොට සිත ඇති වනවා එකකටමොකද හිත නැත්තං අන්න කෙන නෑ කියලාි කියන අතරො දෙද කයල්ලදාන ඒ වැඩක් නෑකයි දැ මැරුුණේ මොකක්ද හිත සිත තියෙන්නේ ස්පක් වෙනක ඒ කියන්නේ අආසස් පසස වනක දැන් සිට හැම ොහතම ස්පාකය හම ොහතම ඇතිවෙනවා නැතිවෙනවා මරනවා අන්න ඉහට ගත්ත උම පහලට හෙලන්න කාලින් ෂනික මරණය බුදුන් වහසේකව අන්න ෂන සම්පත්තිය ශනය දකින්න කිය මේ සිතක් කටගේ නිරුද්ව වෙන න ඒකයි ෂන සම්පත්තිය කියන් එනම් මේෂනයේ සිතක්හටගෙන නිරුද්ධ වෙනවා එතනයි ඇතිවීම නැතිීම තියන්නේ අන උපාදවාය දන්න දකිනවා මේ මොතම අපි ඉප දෙන මේ හොත මයන. ෂණයක් ෂණයක් පවාසා අ ෂණයක මරණය දකිනවා. එතකට මොකද වෙන්න අර සම්මුතිය තුලාපි හැම දාම එකක්ම එකම සිතත් තියෙන කළ හිතාගත්තා අ මරණයක් එඇතන පනව ගත්තා ඒ බොරුවක් වෙන. මරබියක් නැති වෙනවා මැරන්න කෙනෙක් නැතිවෙන. ඇයියේ මේ ෂණයක් ෂණයයක්වාසා ඇතිවෙන නැතිවෙන සිත්් පරම් පරක් හිතරයි දැන් තර මේ සත්‍යය දකිනකට මොකද වෙන්නන්නේ දැන් කොහෙද මම ඉන්නේ. ැ මේ මත ස්පාක අපිත මේ මොතන ප්‍රසාදේ චක්කු ප්‍රසාද සිතක් කියලා එන ඒ මොකක්ද පොත උදාහරණයක් ගත්තොත් පොත ද පොත කියලා ගන්න කොට ප්‍රමි පේන පොත හබ පොත මයි මම කියන්න ඇයිඒ මනවිඤඥානය කියන්නේ කොටත් මේ ොල ඇතුල දෙද එකක් නෙමයි. මනවිං්ඥානය කියන්නේ ඇස කන දිවනාසේ කය කියන ආයතනවල ඒව දන්නේනෑ ඇහැසට වර්න්නේය විතරයි කට සබ්ද විතරයි එකට එකතුවෙලා පොත කියලා ගත්ත සබ්දධවර්ය එකතු. අඒකටයි මන කියල මනා මායාවට මන කිව්වේ. ඒයි විඤ්ඥානයේ මනවිඤ්ඥානය දැනගැන ඕක යිස්කන්දය කිව්ේ වේදෙන සංා සංකර්කය ඕක දන ඇ කියන්නයි සංකර්ක යන සකස්සන වේදනා කියනන්න අපපු හැඩ තල එක සකස්සන එකයි හකට වේදන සංා සංකාර විඥා දැන ගනීම ක කියන්න කේ එකක්වක් තියෙනක නෑ එක නිසා බුදුන් වහන්සේ දේශනා කරනවා රපේන පිණ්ඩ පන් රූපන් බුබ්බු ලංච වේදනාංච ිද්ජවටේ සංඥා කදරූපමංච සංකාරා මාරූපමංච වි්ඥා එකකවත් නැහැ ඇත්තක් කියල බුදුන් වහන්සේ කියලා මෙසේරම මනවිඥ්ඥානෙන් දෙයක් කර ගන්න හැටි කියන් එද පොත්ත කියන එකයි අපිටද මේ ොහොතේ සරලව කතාගොත් මේ මහතයන සිත තමයි අරු අරමුණයි අරමුණන සිත කිය එන එක පොත්ත එක සිතාහරියට දැක්කෝ සියලු සිද්ධ නවා අනෂන සම්පාත්තිය මේ සිත දැකළමි දෙන එකයි පුබේෙනවා සනුසඥානය අර ප්‍රභාස්ර පුංචි දරුවට මේවා තිබුණ නෑ. ඒවා හැදනෑයට එකෙන් එක මේ සිත දකිනයක ව සබ්දවර්නය එක තුවනෙක පුංචි දරුවට මොන්ඩිස්ෝරියා අර පෙන්ුවේ කහ පට රතු පට කියල දෙනක ඒ වර්ණ පෙන්නල සබ්දදානක මේ සිත ඇැදනෑයටට තමයි පුබ්බේෙනවා සනුස්ඥානයකන්. සිත්හද පිළිුවවෙට හැදනට දකිනවා. දැම් මේ පොත හැදනෙත් කලින්පොත හැදුනේක් නිසාම තමයි. ඒ විදියට මයි ඉදිරේද. මේක සත්්‍යයක් නෑ. එතවට ආත්මකතාාවකුත් නෑ. මෙතර තියනෙ සබ්දවරන හිතරයි. මෙවා කුඩුවෙලා අන්න ආයතන නිරෝධට යනවා නිවන්දකින. සලාතන නිරෝධ නිබ්බාන. බෛර දෙයක් තියෙනවද නෑන්න බවනිරෝධ නිබ්බානු. නන නිමත් පොතක කිය නැතිව නිිත් බවට පද්දර සංජතයි අප්‍රනීතයි අනිිත්ත සුං්‍යත අප ප්‍රේදි චතවයි මුක්ති ඇතනමයි. මේ සිතටේ නාර මුණේ සත්‍යය දකින තැන සියල්ලම දැකලා නිවන්දකින තෙනයි. දැන්යාට කම්පනේ වෙන්න හේතු තියෙනවත් ගන්න හේතු තිනවද හොකන් කරන්න යත්තියනව. සියල දුකෙන්ම දිලා ඒතන් සාතන් ඒතන් ප්‍රණීතන් යදිතත් සබ සංකාර සමතෝ සබ්ූපති පටිනිස්සක් ගෝ විරාගෝ නිරෝධෝ නිබන් මහා සාන්ත සොයක් දැන්වා මේක දකිනකොට ඒතන් සාතන් ඒතන් ප්‍රණීතන් යද සබ් සංකාරක යන සියලු සිතුුවී ලි සමතේේෙන සබූපතිට අල්ගත්ත මේ දක්වා දේවල්තයන ඒවත් අ තැරල සබූපති පටිනිසක් රාගව නිරෝධෝ නිබානක කිසිම දේකට අන්න කම්පනය නොවන කම්පිත අකපාචේතු මුක්තියට පත්වෙනවා අන්න අට ලෝදහමින් කම්පාන වන අන්තවලින් මිදන තනක අන්න ධර්මයක් ඔහුට හමුවේවා කෙනෙක් නෑ සබා දහම පමණයි හුව කෙනෙක් ඉන්න බෑෙනෙක් ඉන්න කොයිද මනවිඤ්ායේ මම කියන්න මම කියන ශරීත් අ පොත කියලා හිතාගත්ත කෙන තියෙන් ම වි ායන්නේ පොත කියල දනගත් ඒවාගේම කන්නාඩින් දක රපේ ම මේ කියලා අපි හිතාගෙන හමේකම ගැට ගාන තියාගෙන. අපි හිතර මම මේ කා ශීරය තමයි මම ඒක තමයි දෘෂ්ටිය එතකට මේ ශරීරයද මම නෑ මම කියන ශරීරේද යි එහම් මමන ශී නෑ සිතයි සිතයි මැරෙන්නේ සිත නෑ නැති නිසයි කයවලලන්නේ අපි මේ ශරීරයේ ම කියලා හිතාගෙන ඉන්න ගත්. මේ ශරීරයේ මමයි කියලා අපි හිතාගෙන තමයි මේ ඉන්නේ එහෙම එකක් නෑ මැරෙන්න්නේ හිතයි කයින මේ කය සිත නැති නිසයි කයවලද එන සිත හම මොහොත එම මැරමර හිප දෙම මේක මරණ කතාවක් නැතිෙන සිතක් ඉපද නිරුද්දන පමණයි අන්න සියලු දුකෙන් ද දෙනවා මේ සත්‍යය දකින කෙනවා තමයි ්‍රමණක කිය ඔබ ද ොඳට යව හොටම ටයින පොත කියන දේම පමණයි මම කියන මනවවිඤ්ඥානය පොත දැකීම පමණයි එනම් පොතෙන් තොර මෙක් නැකි වේකයි අප පොත දකින ම මේ කියලා ශරීරයටට අපි පෙන්න්න නොමේ ශීර තමයි දක්කගේ ශීරයට හෙම දෙයක් නෑ මේ ශීරය මමයි කියලා අපි හිතන එකත් තියෙන් පොත තියෙනවාය කියලා අපි හිතාන් ඉන්න එකත් තියෙන් ඒක තමයි සක්කාය දෘෂ්ටිය තියෙනවා කියලා හිතන එක සත් තියෙන බ දෘෂ්ටිය සක්කාාය දෘෂ්ටිය හරිනේද දැ එතකොට වැටහෙනවා මිශ්‍රමණ සූත්‍රය තුළ පෙන්න්නන්නේ සිතටන අරමුණේ සත්‍යය දකින කෙනයි ශ්‍රමණය එක්වෙන්.ඒ සත්‍යය දකින්න නඟ හොට සත්‍ය ඥානයේ දර්ශනය තියෙන්නවා. මේ සත්‍යය අවබෝධ කරගන්න පුළුවන්න ඔබත් මේ සියලුදුකෙන් මිදිලා ඔය විදිහටම කටයුතු කරනවා. කිසිදු ඔබට කම්පාවක් ගැටලුවක් ඇති එන්න හේතුවක් එෙන්නේ. ඔබ සියලුදුකෙන්මි දෙනවා. නියත සම්බෝධි පරායනයි ඒ සම්මාධදිි්ියයකයන් මේම සත්‍යය දකින කෙනයි. සම්මාධිත්‍ය ආරෂ්්‍රක මාර්ග තනයි කෙස් ටේවීගෙන න මටම දෙනෙනවා ආසාවක්‍ය ඥානයත් එතනවයි සම්මාදිිට්ටි සම්භාවාච සම්ම සකප්ප සකම්මාන්ත සම්මාජයව සම්බවායාම සම්මා සම්මා සමාශයල්ලමතිය එන්නෙම සමාදිිට්‍යයටන ගට පමණ අ ද්‍යාභූමය සම්මාධිට්්‍යය නෑ මේ සත්්‍ය ලෝක ඇත්ත කර ගත්ත තන සම්මාධීට්්‍යයක් නෑ එතකර දැන් පැහැදිලි හොඳ ඒහෙමනම් දකින්න මහා නුවනින් මෙසේලු ධර්මයම සත්‍ය ඔබට හමුවෙන තැනම සියල දුකෙන් මිදිිමිදි යන තැරයි. එහෙනං හැවෝටමම සත්‍ය අවබෝධ කරගන්න මේ පැහදිරිකිරීම හේතුවෙන් තෙරුවන්සරණහි.